आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सीत मध्यान प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्तल दैनिक कोविड आसादित सह मरण संख्या वे अडुवक् दिन पनस्तुनकट पसु देदहसट अडु रोगीन संख्या वाक् तवत स्पुटनिक एन्नत्तोग्याक दिवैनट जापानीय सह एंगलंतिय कोविड प्रतिदेह कॉकटेल औषध अत्थदा बैलीम सार्थकाय जनुपति न्यूयॉर्क नुवरट लंगा वेई कलु बुलत गोवींगे जीवित कलु वेई दड़े में गिय हेटपु मंत्री प्रथम नवदानय देशीय पुवात्वेत श्रीलंकावे नत्कर्णेट लाकर सिटीन जनतावगे निवरदि प्रतिदेह परीक्षावाक वहा आरंभ कलयुतु बव महाजन सौख्य परीक्षक वरुणगे संगमे सभापति उपुल रोहन महता पवसनवा इन अनतुरुव तुन्वने नत् मात्रावाक लबादीम पिलिबंदव सलका बेलियुतु बवई ओहु पवसान्ने रूसियावे निष्पादित स्पुटनिक 5 एन्नत मात्रा 120,000ක් අද උදසන දෙවිනට රැගෙන විත් තිබුණා. අදාළ එන්නත් තොගය EK648 දරන එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ගුවන් යානියකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. इन मेम एण तुगपिहि मध्यम एण गबड़ संकीर्ण बेत रगन एन लभुआ දිනෙදී මෙරටින් කොවිඩ් ආසාදිතෙන් 1986 දිනකු වාර්තා වූ අතර එලෙස 2000කට අඩුවෙන් මෙරටින් කොවිඩ් ආසාදිතෙන් වාර්තා වූයේ දින 53කට පසුයි. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතෙන්ගේ සංඛ්‍යාව 5,2758ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 431,036 දිනකු මෙවන විට රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගත වූ පුද්ගලයින් 59,700ක් ප්‍රති मिराटीन कोविड मरण 84ක් වාර්තා වුණා दैनिक कोविड मरण 100ට අඩුවෙන් එලෙස වාර්තා වූයේ දින 40කට පසුයි ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 84 1013දා සිදු වී තිබුණා ඒ සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12000 සීමාව ඉක්මවා ගියා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12022ක් ලෙසයි මේ අතර ශ්‍රී ලංකාවේ එන්නත් කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවැරදි ප්‍රතිදේහ පරීක්ෂාවක් වහා ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා මේ අඩුවීම සඳහා ප්‍රධානම හේතු වෙලා තියෙන අතරින් දැනට පනවලා තියෙන සංචරණ සීමාවල මුල් අවදියේදී අපි විනයගරුක විදියට සෞඛ්‍ය උපදෙස් සල්පීපදමින් සංචරණ සීමා අනුගමනය කිරීම නමුත් අපිට අවසාන දින කිහිපෙදිනම් අපි ඒ සත්‍ය දැක්කේ නැහැ කෙසේ වෙතත් දැන් මේ රෝගීන් විශාල වශයෙන් අඩුවීමකට හැරිලා තියෙන අඩුවෙන්න පටන් लंकाशक्तिर සබදීම සඳහා අවශ්‍ය කටයුතු වලට සූදානම්ින් බලධාරීන් සිටියු දෙනා නැත්නම් අපි මේ ළඟා කරගත් ඉලක්ක ප්‍රතිශක්තිය අවසන් වන වහාම නැවත වරක් කලින් තිබුණු තැනටම යන්න පුළුවන් කියන එකත් අවධානය යොමු කරනවා. නිරෝධහින නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුල පුත්කලින් 551 දිනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසනවා. දිවයින පුරාවටම ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ශ්‍රීලංකා පොලිසිය මගින් ඊයේ දිනේදී දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙහෙයුම් සිදු කරන ලැබුවා. එම මෙහෙයුම් මගින් පුද්ගලයන් 551ක් සහ වාහන 37ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම නිරෝධායන ඇඳුරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 18853ක්, ඒ වගේම වාහන 2024ක් පොලිසිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 75,058ක් පමණ වෙනවා.
බස්නාහිර පළාතෙන් පිටව යන වාහන 851ක් සහ පුද්ගලයන් 1307ක්ද ඒ වගේම බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 833ක් සහ පුද්ගලයන් 1261ක්ද මෙම මාර්ග බාධක මගින් ඊයේ දිනේ පරීක්ෂා කරනු ලැබුවා ඒ වගේම නිසි පරිදි අවසර නොලබා ගමන් කිරීමට පැමිණි වාහන 164ක් සහ පුද්ගලයන් 292ක් හරවා යැවීමට කටයුතු කර තිබෙනවා බොහෝ පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳව පැමිණිලි වලට මානසික ආතතිය සහ බියද හේතු වී ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා මේ අතර කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සහ මරණ සංඛ්‍යාවේ ක්‍රමික අඩුවක් දක්නට ලැබෙන බවයි ඒ විද්‍යුත් විකාශකීන්ගේ සංසදයේ සංවිධානය කළ වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි මෑන් පැවති රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් අපි හිටියේ රතු කලාපේ දැන් ටික ටික අපිට කොළ කලාපයට එන්නට හැකියාවක් ලැබී තිබෙනවාද ඒ සඳහා තියෙන අලුත්ම තත්ත්වය මොනවාද ඔව් ඇත්තටම අද වෙනකොට කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් අපිට දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තුල විශාල අඩුවීමක් අපිට දකින්නට ලැබෙනවා රෝගී බවට පත්වන සංඛ්‍යාවත් ඒ වගේම රෝහල් ගතවන සංඛ්‍යාවත් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ තියෙන වාට්ටුවල අපිට ඇඳන් ඉතුරු වෙලා තියෙනවා දැන් අපිට ඔක්සිජන් තියෙන ඇඳනුත් හිස් තියෙනවා මේ පහසුගිය කාලය තුල අනුගමනය කරපු සංචරණ සීමාවන් සහ විවිධ සීමාවන් වල ප්‍රතිඵල අපි අද දකිනවා ඊටාම ශීඝ්‍රයෙන් සිදුවෙන එන්නත්කරණයත් ඊටාම දැඩි දායකත්වයක් දක්වනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් දැන් කියනවා නේද කොවිඩ් වලින් පස්සේ පසු කොවිඩ් සංකූලතා කියලා තත්වයක් වෛද්‍යවරයෙක් විදිහට මට ඒ වගේ රෝගින් මුණ ගැහෙනවා ඒතර ගැටලු සහගත තත්ත්වයේ තියෙන්නේ මුල් අවස්ථාවේදී ඊතරම් රෝග ලක්ෂණ නොපෙන්නු කට්ටිය අපි ඒසිම්ප්ටොමැටික් කියනවා හෝ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නු කට්ටිය සති 4කට පස්සේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පෝස්ට් කොවිඩ් කියලා කියන්නේ මුල් සති 4 ගියාට පස්සේ ඇවිල්ලා විවිධාකාරයේ රෝග ලක්ෂණ ගැන කියනවා සමහර කට්ටිය ඔළුව කැක්කුම කියනවා මහන්සිය කියනවා විඩාව ගැන කියනවා හැබැයි මම පුද්ගලිකව නිරීක්ෂණ කරපු දෙයක් තමයි ගොඩක් තරුණ කට්ටිය තමයි ඉන්නේ ලංකාවේ තියෙන ප්‍රභේදයයි වෙන රටවල් වල තියෙන ප්‍රභේදය අතර එහෙම වෙනසක් දැනගන්න නැහැ අපිට දැනට මට වැදගත්ම දේ තමයි මොන අලුත් ප්‍රභේද ආවත් ඒකට විසඳුම ඉදිරියට යන්න පුළුවන් ඉන්නත් කරන්නේ ජනගහනයේ ප්‍රශ්‍යත්තිකරණය යම්කිසි මට්ටමකට ආවට පස්සේ ඒ මට්ටම වැදගත් ඒ යම්කිසි මට්ටමකට ආවට පස්සේ අපිට ඔය කොවිඩ් වර මොන ප්‍රභේදයවත් එච්චර බය වෙන දෙයක් නැහැ. එන්නත් කරණයෙන් ඒ මට්ටමට කොහොම හරි ජනතාව ඒ ජනගහනයක් රැගෙන යාම තමයි දැන් මේකෙන් එළියට යන්න පුළුවන් එකම විදිය. ඉතාලම හොඳින් විවේක ගැනීම ඉතාමත් අවශ්‍යයි. සමහර වෙලාවට දකින්නවා රෝග ලක්ෂණ තියෙන අය මේවා තියෙද්දි ශාරීරිකව මහන්සි වෙලා ඊට පස්සේ ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා බරපතල තත්ත්වෙන් රෝහල් ගත වෙන වෙලාවල්. ඉන්සාර රෝග ලක්ෂණ තියෙනම් ඉතාමත් වැදගත් වෙනවා විවේක ගන්න එක. එන්නත් කරණයෙන් වගේ දෙයක් කරලා මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ වෛරසය. ඒ කියන්නේ කොටසක් එන්නත් කරණය කළා කොටසකට බේරෙන්න බෑ. කොටසකට බේරෙන්න බෑ. ඒ දැන් ලංකාව දියුණු රටක් නොවුනත් අපි දැන් 151ක් සම්පූර්ණයෙන්ම එන්නත් කරණයට භාජනය කරලා තියෙනවා. තරුණ උදවියටත් ඒ කියන්නේ 20 ඉඳන් 30 උදවියටත් මේ එන්නත් ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා. ඉතාමත් හොඳ අවස්ථාවක් මේ දැන් එන්නත ලබා ගැනීමට. නමුත් සමාජ මාධ්‍ය වලින් ලැබෙන තොරතුරු මිත්‍යා මත තියෙනවා මේ එන්නත ගත්තාම අහවල් දේ වෙනවා අහවල් දේ වෙනවා. ඒකද අපි ගන්න අපි බලන් ඉන්නවා. මොකද ඒකට විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා දෙන උත්තරේ. මිත්‍යාවකට පුළුවන් ද කෙනෙකුගේ ජීවිතේ බිලි ගන්න එක. වැරදි මතය නිසා එන්නත් නොගෙන හිටියොත් එයාට රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒතර එයා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරත් ඒ තනත්තා හැසිරෙන්නේ ඇවිදින මිනිස් බෝම්බයක් වගේ. ඒ කියන්නේ එයාගෙන් අනික් කට්ටියට යනවා. ඔය පෝස්ට් කොවිඩ් කියන තත්ත්වෙට වැඩිපුර ගොදුරු වෙන්නේ මේ තරුණ කට්ටියම තමයි. ආම් වැදගත් වෙනවා විශේෂයෙන් අවුරුදු 20ත් අවුරුදු 30ත් අතර තියෙන තරුණ කට්ටිය ඉන්නත ලබා ගැනීම. ජපානයේ සහ එංගලන්තයේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේද දෙකක් සාර්ථකව හදා බලා තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් නිසා දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ සුබ සාධනයට කොවිඩ් කෝටි 25ක් එන්නත් සහ මුහුණු ආවරණ විරෝධතා නිසා කැනඩා වේපාසල් කිහිපයක් වසා දමා ඇති බව වාර්තා වනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. පසුගිය ජූලි මාසයේදී ජපානයේ අත්හදා බැලූ කොවිඩ් ප්‍රතිදේහ කොක්ටේල් ක්‍රමය සාර්ථක බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙහිදී ප්‍රතිදේහ වර්ග දෙකක් මිශ්‍ර කර ඍජුවම රුධිර නාල ඔස්සේ ශරීරගත කෙරුණා. මෙම කොවිඩ් ප්‍රතිදේහ වර්ග දෙක කොක්ටේල් කර ලබා දුන්නේ අසාධ්‍ය මට්ටමේ සිටි රෝගීන්ට පමණයි.
නමුත් දැන් මෙම කොවිඩ් ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය නිවෙස් ප්‍රතිකාර ලැබන රෝගීන්ටද ලබා දීමට ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වුවද එම ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය ලබා දුන් පසු පැය 24ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණයට ලක් කළ යුතු බවද ජපන් සෞඛ්‍ය බලධාරීන් නියෝග කර තිබෙනවා. එංගලන්තයේද ප්‍රතිදේහ ජනක ඖෂධ දෙකක් මිශ්‍ර කර රෝහල්ගත රෝගීන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ප්‍රතිදේහ වර්ග දෙකේ මිශ්‍රණය මුලින්ම ලබා දුන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි. ලබන සතියේ සිට මෙම ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය ලබා දීමට එංගලන්තයේ තීරණය කළ බව එංගලන්තයේ සෞඛ්‍ය ලේකම් සජිත් ජවාඩ් පවසනවා. ස්වයං ප්‍රතිශක්තිකරණ අඩු රෝගීන්ට මෙම ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය ලබා දීමටයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් සූදානම් වන්නේ. විශේෂයෙන් පිළිකාදී රෝග නිසා ප්‍රතිශක්තිකරණයේ හීන වූවන්ට මෙම ප්‍රතිකාරය මුලින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය නිසා දෙමාපියන් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මව හෝ පියා මියගොස් ඇති දරුවන් 19,000ක් සිටින බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. දෙමාපියන් දෙදෙනාම මිය යාම නිසා අසරණව සිටින දරුවන්ගේ සංඛ්‍යාව 600කට ආසන්නයි. කොවිඩ් වසංගතයේ ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වූ ප්‍රදේශයක් ලෙසයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය සැලකෙන්නේ. මෙම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වහ පියවර ගන්නයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මීට පෙර මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය රුපියල් කෝටි 20ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තැන්පත් කර තිබූ බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. එම මුදල 2016 වර්ෂයේදී වෙනත් කරුණක් සම්බන්ධයෙන් තැන්පත් කෙරුණක්. එම රුපියල් කෝටි 20ක මුදල පොලියද සමග මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ තීරණය කළා. ඒ අනුව එක් දරුවෙකුගේ සුබ සාධනය සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර ඉන්දිය මධ්‍යම රජයේ කැබිනට් ලේකම් රජීව් ගෞබා ඊයේ සියලුම ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සමග සූම් තාක්ෂණයේ ඔස්සේ සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ප්‍රමාණවත් ලෙස ඖෂධ ගබඩා කර තබා ගන්නා ලෙසයි. එසේම සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ මානව සම්පත් ඉහළ දැමීම පිළිබඳවද ඔහුගේ අවධානය යොමුව තිබෙනවා. ඕනෑම අවස්ථාවකට අප සූදානම්ව සිටිය යුතු බවයි ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් අමතා කැබිනට් ලේකම් රජීව් ගෞබා පවසා ඇත්තේ. එන්නත් සහ මුහුණු ආවරණ විරෝධතා නිසා කැනඩාවේ පාසල් කිහිපයක් තාවකාලික වසා දමා තිබෙනවා. මෙසේ පාසල් වසා දමා ඇත්තේ කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා දිස්ත්‍රික්කයේ. මෙම දිස්ත්‍රික්කයේ 20,000කට අඩු ජනගහනයක් ජීවත් වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පාසල් කිහිපයකට ඇතුළු වූ එන්නත් සහ මුහුණු ආවරණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට රාජකීය කැනේඩියානු පොලිසියට උපදෙස් ලැබී තිබෙනවා. පසුගිය සති කිහිපය පුරාම කැනඩාවේ එන්නත් විරෝධී රැලි දක්නට ලැබුණා. සිංගප්පූරුවෙන් ඊයේ නව කොවිඩ් ආසාදිත රෝගීන් 1009 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට පසු වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%කටත් වැඩි ප්‍රතිශතයකට එනක් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝක් නුවර වෙත ළඟා වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ඇමරිකාව වෙත ගියේ. ලබන 21 වනදා සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ලබන 22 වනදා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන බවයි. එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව වෙත පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝක්යේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ එරට වේලාවෙන් ඊයේ පසුරු 2:30ට පමණ. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහන් පීරිස් මහතා විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවා.
ජනාධිපතිවරයාගේ අමරිකානු සංචාරය පිළිබඳ නිව්යෝක් නුවර සිට තොරතුරු ගෙනෙන ජනාධිපති මාධ්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මොහන් කරුණාරත්න මහතා කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුලින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය තිරසර බව යලි ගොඩනැගීම පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පන ගැන්වීම ලබන 21 වන අඟහරුවාදා ආරම්භන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේ තේමාවයි මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විට නිව්යෝක් නුවරට පැමිණ සිටිනවා රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ සිය දේශනය සිදු කරන ජනාධිපතිතුමා 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්ෂා කරනවා සැසිවාරයේ අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග විදේශ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජනත් කොළඹගේ යන මහත්වරුන් ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිනවා පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ දඩේමේගිය පිරිසක් පොලිස් විශේෂකාර බලකාය සහ වනජීවී නිලධාරීන් එකතුව අත්අඩංගුවටගෙන තිබෙනවා අත්අඩංගුවටගත් පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතාද සිටින බවයි වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇතුළු තරුණීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීටර් දින කිහිපයකට ඉහතදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ගල්බෙද්ද ප්‍රදේශයට දඩයමේ ගොස් ඇති බවට ලද තොරතුරක් ඔස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොළොන්නරුව වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් එකතුව සිදු කළ වැටලීමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන් සතුව තිබී යතුරුපැදි 8ක්ද පොලිස් බහරයට ගත් අතර අත්අඩංගුවටගත් උපකරණ අතර කූඩාරමක් වෙදුලි පන්දම් මාළු දැල් පිහි භාජන කිහිපයක්ද තිබී ඇති අතර අත්අඩංගුවටගත් පිරිස ඊයේ සවස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පසුව ඔවුන් සියලු දෙනා අප මත මුදා හැර ඇති අතර පරීක්ෂණ කටයුතු වනජීවී නිලධාරීන් සහ පොලිසිය සිදු කරනවා. දෙලිර රෝගයක් හේතුවෙන් මේ වන විට නවගත්තේ ගම කළු බුලත් වගාව විනාශ වෙමින් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් එම වගාවේ නියැලෙන ගොවීන් දැඩි ලෙස අසරණ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. නවගත්තේගම ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවනෝපාය බවට පත්ව තිබෙන්නේ කළු බුලත් වගාවයි. පකිස්තානයේට කළු බුලත් අපනයනය කිරීම සඳහා මෙම ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව දැනට වසර 10ක පමණ සිට කළු බුලත් වගාවේ යෙදී සිටිනවා. නමුත් මේ වන විට මෙම ගොවීන්ගේ බුලත් වගාවට කන කුකා හඳන්න පටන් අරන්. ඒ බුලත් වගාවට හටගෙන ඇති දිලීර රෝගයක් හේතුවෙන්. මේ නිසා ඒ ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන 500කට අධික ගොවීන් සක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා මේ තියෙන්නේ දැනට අවිලා තියෙන මේ දිලීර රෝගය මේකට වතුර වැටෙන්න වැටෙන්න සම්පූර්ණ මුළු බුලත් කොටුව විනාශ වෙලා යනවා කිසි දෙයක් නැහැ මේ හැමතැනම තිබුණ බුලත් කොටු තමයි ඒ වගේ දිලීර ඇවිල්ලා දැන් ඒවා විනාශ වෙලා ජීවත් වෙන්න ඉඩකුත් නැහැ ඔක්කොම දැන් නැති වෙලා තියෙන අපිට අපි අසරණ වෙලා ඉන්නේ හොඳටම වගාවන් පවත්වාගෙන යාම සඳහාගත් ලක්ෂ ගණනක් ණය ගෙවා ගන්න ක්‍රමයක් නැති බවයි ගොවීන් පවසන්නේ මෙම කළු බුලත් වගාවේ නියැලෙන ගොවීන් රජින් නිල්ලා සිටින්නේ සිය ණය වලින් නිදහස් වීම සඳහා යම් සහනයක් ලබා දෙන ලෙසයි මේ දිලීර රෝගේ මේක මොන තෙල් ගැහුවත් මේක හරියන්නේ නැහැ ආයේ නැවත අපට වගාවක් කරන්නවත් බෑ අවුරුද්දක් අමාරක් යනකම් මේ කොටුවල ආයෙ කරන්න බෑ බැංකුවලින් ණය අරන්න තියෙන්නේ ලක්ෂ 5 6 අරගෙන තියෙන්නේ දැන් ඉතින් ඒවට අපට මොකක් හරි සහනයක් මේ පිළිවෙල කරලා දෙන්න පුළුවන් නම් කව මේක නැති කරලා හක් කියලා කොයින් හරි හොඳ බුලත් දළු ටිකක් හොයලා දෙන්න පුළුවන් නම් අපට මේක නැවත ආරම්භ කරන්න පුළුවන් වෙන තැනකට විවලට රජය නියම කළ සහතික මිලට බොහෝ ප්‍රදේශවල ගොවි සංවිධානවල විරෝධය දිගින් දිගටම පළවනවා. සමහර ප්‍රදේශවල ගොවීන් පවසන්නේ සාධාරණ මිලක් ලැබුණේ නැත්නම් ලබන කන්නේදී විවගාව තම පරිභෝජනයට පමණක් සිදු කරන බවයි.
රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙලා කාබනික පොහොර වලින් පමණක් සිය වගා කටයුතු සිදු කරන ලෙස රජය ගොවීන්ට ලබා දුන් අභියෝගය තවමත් ගොවි ජනතාව අභියස පවතිනවා. මේ අභියෝගයේ හමුවේ අපේ රටේ ගොවීන් යලකන්නේ අස්වනු නෙලනු ලැබුවා. දැන් මේ නෙලාගත් වී අස්වන්නට නිසි මිලක් අවශ්‍ය වෙනවා. රජය ලබා දී තිබෙන මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි ගොවීන් පවසන්නේ. පවතින වී මිල අසාධාරණයි. මැතිවරණ වේදිකාවේ කරන කතාව ප්‍රතිපත්ති ප්‍රකාශනවල කරන කතාව මැතිවරණයෙන් පස්සේ ගොවියාට ලබා දෙන්නේ නැහැ. ගොවියට මේ ගොවිතැන ඇතහැරලා වෙන ව්‍යාපාරයක් කරන්නට නැහැ. ගොවියට සාධාරණ මිලක් දෙන්න අනිවාර්යෙන් නාඩු කිලෝකට රුපියල් 65කුත්, තම්බා කිලෝකට රුපියල් 70කුත්, කීරි සම්බවලට රුපියල් 90කුත් දුන්නේ නැත්තම් අපි ඒ කැටයක් කිසි කෙනෙකුට විකුණන්නේ නැහැ. වී ගොවිතැන කරන්නේ නැහැ. කවුරුත් අකමැති කරන්නේ. අපිට දැන් එපා වෙලා තියෙන මේ වෙනකොට. රජයේ අනුමත මිලක්ම තියෙන්න ඕනේ වී රුපියල් 65. රුපියල් 65 මිල අපිට හදලා දෙන්න. එහෙම නැත්තම් වී ගොවිතැන අත්තරින්නවා කියලා අපි ගොයිය සියල්ලම මේකෙන් බැහැර වෙන්න වෙනවා. නියමිත වී මිලක් නොමැති වුවහොත් සිය වී ගොවිතැනින් ඉවත් වන බවද ගොවීන් පවසනවා. මහින්දනාන්ද ඇමතුමා කියනවා ගොවියට යනවා වී කිලෝයක් හදන්න රුපියල් 30ක් කියලා. එතුමාට පුළුවන් නම් ඒ විලේක රුපියල් 30 හදන්න කියලා. ගොවිය වලපලට යැවීමක් කරන්නේ. ඇමතුමාට ඉල්ලාස්සෙන්ද වෙන්නේ අපි මහපාරට බැස්සොත්. අපි මේ රජේ පෙරනවා. අපි පෙරලා මේ රජේ පෙන්නනවා. ගොවියන්ගේ බලය මේකයි කියලා. මේවා වෙන්නේ රජයක් ගෙනියන්න බෑ. ගොවියවල මේ වගේ අසරණ කරලා රටින් හාල් ගෙන්නනවා කියන තැනට ඔබතුමාලා එනවනම් අපි මේ ගොවිතැන අතාරිනවා අපි. අද වී ටික විතරයි පාට ගෙනාවේ. මෙතන සමත් මහ ජනතාවම ජනතාවම පාට බහින්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ ගොවිය පුදුම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විඳින්නේ බඩ පුරව ගන්න මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොරවල ආවේණියා නම් බැක්ටීරියාව අඩංගු වන බවට වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කර සිටියා. ඒ පොහොර ගෙනාපු ක්‍රමවේදය ගත්තාම ඒ සියලු ආපු ක්‍රමය ගත්ත විදිය බෙදපු විදිය පිළිබඳ අපේ අමාත්‍යංශයට යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නිකම් මේ ප්ලාස්ටික් බෑග් එක තමයි මේ පොහොර ඇවිල්ලා තියෙන්නේ. ඕනෙම කෙනෙකුට පුළුවන් මේ පොහොරට පොඩි ඉන්ජෙක්ෂන් කටුවකින් පොඩ්ඩක් ගැව්වොත් මේ සෑම්පල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ අපි අවිධිමත්ම ගෙනාපු පොහොරක් අපි පරීක්ෂා කිරීමේදී ඒ පොහොරේ අවිනියා කියන සුද්ධ ජීවියා ඉන්නවයි කියලා හඳුරාගෙන තියෙනවා. අපි රටේ තියෙනවා ශාක නිරෝධායන පනත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙනවා. පොහොර එන්නකොට ඊට අදාළව නිර්දේශ නිකුත් කරන ආයතන කීපයක්ම තියෙනවා. ඒතර මෙහිම තියද්දී මේ පොහොර කොහොමද ආවේ? කොහොමද කවුද ගෙන්නුවේ? එතකොට දැන් මේව රට ඇතුළට ගත්තේ ඇයි? මේක රට ඇතුළට යන්නේ නැහැ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? සත්ව ශාක සතුන් සඳහා හානි ශුද්ධ ජීවීන් කිසිදු පොහොරක් මේ රට ඇතුළට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සහතික රජය වෙනුවෙන් කෘෂිකර්ම ඇමතිවරයා හැටියට දෙනවා. අද ගත්තොත් අපේ රටේ ඉන්න ඇතම් නිලධාරීන් ওই සමාගම් වලට විකිණෙනවා. සල්ලි වලට ගන්නවා. ඒකත් එක්ක ඕකේක ගන්න පුළුවන්. රසායන පොහොරත් ඒ විදියට ආවනම් පිටපාරෙන් රටට මේ කුඹුර වලට එව්වා වැදුනා නම් කාබනික පොහොර අපට උචිත නැති එන්නේ නැහැයි කියලා මහින්දානන්දලාට පුළුවන් ද සාතිකයක් දෙන්න. චීන කොලනියක් බවට අපකට පත් කරමින් ඉන්න මේ පාලකයෝ තව දුරටත් චීන අවශ්‍යතාව ඉෂ්ට කරන්න මේ ශුද්ධ ජීවීන් සහිත පොහොර මෙහාට එවනවා නම් කොහෙවත් තියෙන රටක් සනසන්ඩ මේ රටේ ගොවිපින් විල්ලට දෙන්න එපා කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ අතර කෘෂි නිෂ්පාදන හා ආදායම් ඵලදායී ලෙස වර්ධනය කර ගැනීම සඳහා ඩිජිටල් මෘදුකාංග සහ අන්තර්ජාල පහසුකම් උපයෝගී කර ගැනීම සඳහා මහවැලි ගොවීන් කෘෂි නිලධාරීන් සහ අලෙවිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇබිලිපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ක්‍රීඩා පුවතක් වෙතයි අවධානය. පසුගිය මැයි මාසයේදී අතරමඟ නවතා දැමූ IPL තරගාවලිය අද සවස යළි ආරම්භ වීමට නියමිතයි. ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් වැළඳීම නිසා තරගාවලිය කල් දමනු ලැබුවා. තරගාවලියේ ඉතිරි තරඟ පැවැත්වෙන්නේ එක්සත් අරාබී එමිරාජයේදී. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර එක්ව සිටිනවා. පුවත් නිමයි යළිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.